ඉච්චිමල්ලි මේ පාර 16 මොකක් වෙයිද බං? මේ 16 වෙනිදා අපේ සහෝදරය වෙනසක් කළා මේ රට වෙනස් කරේ නැත්තම්. පිස්සුද මල්ලි මේ පාර ලොවේ සජිත් මහත්තයා ඉන්නේ අය බලන්න දෙයක් නැහැ පිස්සුද විකාර කතා ගන්න එපා මල්ලි මේ පාර ලොවේ සැබෑ වෙනසක් ගන්න සජිත් මහත්තයා බලන්නකෝ ඔයා පිස්සුද. ඕම් බලපන් 16 වෙනිදා උදේට මම කිව්වේ බොරුද කියලා. ගෝට ඇවිල්ලා ඉන්නේ. පොඩි බයක් තියෙනවා එන්න අයියා. බය තියෙන්න ඕනේ තමයි බං ගෝට එනවා. මල්ලි සජිත් මහත්තයා ආවේ නැත්නම් මම මෙතන වලක් කපාන මෙතන මැරෙනවා මල්ලි. කතා දෙකක් නැහැ බලමු ගමේ ඉන්නේ. සජිත් එක්ක පොඩි තරඟයක් තියෙනවා. මොන තරඟද බම් මොන තරඟද කියහංකෝ සජිත් මහත්තයා තමයි ලොවේ තින්නේ ඔයා මොනවද කියන්නේ මම කියන්නේ පොඩ්ඩේ කියලා අරුන් නෙන්න ඉන්නවා පොඩ්ඩ අවුස්සයි යවන් ආ මේ මේක නෙවෙයි අහපංකෝ අපේ ගෙදර පැලේක බම් පොහට්ටුවක් ඇවිල්ලා තියෙනවා බං මට හිතෙන්නේ ඒක 16 වගේ දිහාට පිපෙයි ඈ බලන්න එපැයි ඒකේ හැඩ වැවට ගියා මං පෙරේද මචං හංසේ කිටියා සුදුම සුදු පාට මචං පාටම ලස්සනයි මචං මේ දවස්වල මිනිත්තුන්ට උතුර බලා ගන්න විදියක් නැහැ ගෙපල කපා ගන්න. ඒකට මොකක්ද ඕනේ? මාලි මාව සහෝදර සහෝදරනි මාලි මාව. ඔබ බලහම් මම කියනවට මගේ ගෙදර පොහට්ටුව පිපෙනවා 16 වෙනිදා. ඔබ මොකද්ද පොහට්ටුව ගැන මෙතෙන්ද ඇවිල්ලා උච්චර කියවන්නේ පොහට්ටුව කී කියා? ඔබ මොකද්ද දැන් මම පොහට්ටුව ගැන කියනකොට හංසේ ගැන කියවන්නේ? හංසේ ගැන කියනවා තමයි. අයියෝ සහෝදරයා කෙල ගන්න එපා සහෝදරයා. ඔයාලගේ පොහට්ටුව කවුද? ඔයාගේ පොහට්ටුවද? හංසයා. හංසයා. ඔයාගේ? මගේ පොහට්ටුව. ඔයාලගේ වර්ග දෙකම නෙමෙයි දිනන්නේ. එහෙනම්. ඒක මාළේ මාව දිනන්නේ. Beautiful.
ප්‍රතිඵලයට තවත් ඉමේ සැප්පම ඉතුරු තිබෙන්නේ. තරඟකරුවන් එක් එක්කද සීසීකද තරඟ කරමින් අප දුටුවා. කෙසේ වෙතත් තවත් එක් නිමේෂයයි ජයග්‍රහණය සනීතුවන් කිරීමට ඇත්තේ. හැබැයිම ඔබතුමාල මොකද මේ මඩ කාගෙන බඩ ගාගෙන? මම නම් වෙලේ උන්නේ රටට බත දෙන්න. දැන් ඔබතුමාල මොකද මේ මඩ ගාගෙන බඩ ගාගෙන? රට සංවර්ධනය කරන්නයි මගේ හිතේ. හොඳ. අපි ඉතින් මොනවා කරත් ඉතින් මේක කරන්න බෑ. අපිට උලත් එකයි පිලත් එකයි.